Hello Hello friends, friends, welcome back to our YouTube channel. ඉතින් දෙකටම අපි information videos ගොඩක් ඔයගලන්ට අරගෙන ආවනේ. ඉතින් දැන් අපි UAE වලට ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා. ඉතින් අපි දැන් ලංකාවට යන්න කියලා තමයි බැලුවේ. ඉතින් ලංකාවට යන්න කලින් අපි හිතුවා cargo එකක් දාන්න ඕනේ කියලා. මොකද අපි items ටිකක් ගත්තා, ටිකක් ඒවා heavy ඒවා. ඉතින් ඒක නිසා අපි හිතුවා මොකද්ද මුදිත sea cargo එකක් දාන්න කියලා නේද? ඔව් අපි sea cargo එකක් තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් මොකද එයා කාගෝවල චාර්ජස් ටිකක් වැඩි, අනික අපේ තියෙන බඩුවල බර ගොඩක් වැඩි නිසා ඉතින් අපි හිතුවා සී කාගෝ එකක් දාන්න. ඉතින් මේක අපේ ෆස්ට් ටයිම් නෙමෙයි සී කාගෝ එකක් දාන. ඉතින් අපි කලිනුත් 2 ටයිම්ස් විතර දාලා තියෙනවා. ඉතින් ඒවවල වීඩියෝස් ඔයගලන්ට ගේන්න ඕනේ නැති නිසා ඉතින් UAE වල ඉන්න අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් ඉතින් ලංකාවට යද්දි බලාපොරොත්තු වෙනවානේ අයිටම්ස් එක එක ඒවා දාන්න, කාගෝ එකක් දාන්න. ඉතින් ඒක නිසා අපි හිතුවා ඒක ගැනත් පොඩ්ඩක් වීඩියෝ එකක් කරනවා කියලා. මොකද ඔයගලන්ට වැදගත් වෙනවා කියලා අපි හිතපු නිසා. ඉතින් එහෙනම් මතක් කරලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපේ channel එක නම තමයි life with chatu and mudi. ඒ වගේ තමයි ඔක්කොන්ට අපිව contact කරන්න පුළුවන් Facebook එකෙන්. අපිව search කරලා අපිට message එකක් දාන්න, මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ video එකේ comment කරන්න, අපි ඒවට reply කරන්න. ඔව්. ඉතින් මේ හැමදාම වගේම කලින් සැරවල් දෙකේමත් අපි contact කරගත්තේ embassy cargo එක. ඉතින් අපි ඒකලංගේ service එක ගැන ගොඩක් satisfy. මොකද කලින් පාර අපේ අම්මාවම එතකොටත් අපි box එකක් දැම්මා. ඉතින් අපි ඒ දැම්මේ cartoon box. ඒකලංගේ තියෙනවා වෙනම wooden box තියෙනවා, කාටුන් බොක්ස් තියෙනවා. ඉතින් අපි කාටුන් බොක්ස් එකක් තමයි කලින් දැම්මේ. ඒකෙත් සයිසස් තියෙනවා. ඉතින් ඔයගලන්ට කැමති සයිසස් තෝරලා ගන්න පුළුවන්. අපි කලින් දැම්මේ මීඩියම් සයිස් එක. ඉතින් මේ සැරේ අපිට ගොඩක් බඩු තියෙන නිසා අපි කාටුන් බොක්ස් එකේ තියෙන ලොකුම එක, ඒ කියන්නේ ලාර්ජ් සයිස් එක තමයි සිලෙක්ට් කරගත්තේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න. අපි කන්ටැක්ට් නම්බර් එකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් ඔයගලන්ට කන්ටැක්ට් කරගෙන මුලින්ම කරන්න තියෙන ඔයගලන්ට ඒගොල්ලන්ට කන්ටැක්ට් කරගෙන ප්‍රයිසස් අහලා බලන්න. මොකද මේ දවස්වල ඒගොල්ලන්ගේ ඩිස්කවුන්ට් රේට් එකක් යනවා. ඉතින් ඒක නිසා ප්‍රයිස් එක අහන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට බොක්ස් එක අවශ්‍ය වෙන දිනේ කවද්ද කියලා කියන්න. එතකොට ඒගොල්ලන් ඔයගලන්ගේ නිවසටම මේ බොක්ස් එක ගෙනත් දෙනවා. ඉතින් එහෙම ගෙනත් දුන්නට පස්සේ ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ බොක්ස් එක ෆිල් කරලා ඒගොල්ලන්ට කතා කරාම ඒගොල්ලන් දවසක ඇවිල්ලා අරගෙන යනවා. ඉතින් වුඩන් බොක්ස් වල නම් ප්‍රොසෙස් එක වෙනස්. මොකද එතකොට මං හිතන්නේ ඔයගලන් එළිය තමයි බඩු ටික පැක් කරන්න වෙන්නේ. මොකද ඒගොල්ලන් අර ට්‍රේන් එක දාලා තමයි උස්සන්නේ. ඉතින් ඒක නිසා ඔයගලන් ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගෙන වැඩිදුර විස්තර ගන්න. ඉතින් අපිත් ගත්තේ කාටුන් බොක්ස් එකේ ලොකුම එක නිසා අපිටත් එළියෙන් තමයි නේද මුදිත කරන්න වෙන්නේ. ඔව් ඒකල කිව්වා අපිට ඇතුළෙන් නම් බලු ටික දැම්මු ඉතින් එළියට ගන්න බෑ කියලා. ඒකල කිව්වා එළියට අරගෙන බලු ටික එළිය දාලා ඒකලගේ වාහනේ ඇවිල්ලා ට්‍රේන් එකකින් බොක්ස් එක උස්සලා දානවා කියලා. ඔව් ඉතින් ගිය සැරේ නම් අපිට එහෙම ප්‍රශ්නයක් වුණ නෑ. මීඩියම් සයිස් එක අපි අපේ රූම් එක ඇතුලේ තියාගෙනම තමයි පැක් කරේ. පැක් කරලා ඉවර වෙලා ඒගොල්ලන්ගේ එකෙක් ඇවිල්ලා ඒක අරගෙන ගියා බිල් එක ලියලා. ඉතින් මේ සැරේ අපේ පොඩ්ඩක් වැඩි නිසා අපිට කරන්න වෙන්නේ අර විදියට තමයි. ඉතින් හෙට තමයි අපි අරේන්ජ් කරගෙන ඉන්නේ, හෙට සන්ඩේ දවස, අද සැටඩේ. ඉතින් අද අපිට ගොඩක් තව බඩු ගන්න තියෙනවා. ඉතින් හවසට අපි ෂොපින් කරන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් දැනටත් අපි ගොඩක් බඩු අරගෙන තියෙනවා. ඉතින් ඔයගලන්ට පෙන්නන්නම් අපි මොනවාද මේ වෙද්දි ලෑස්ති කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඇත්තම කිව්වොත් දැන් නම් ගේ මෙස් එකක් වෙලා තියෙන්නේ. මොකද බඩු ගොඩක් වැඩි. ඉතින් හැමතැනම බඩු දාලා ඉතින් අපි හිතුවා දැන් හෙට කොහොමද මේව දාන්නේ කියලා. ඉතින් මේ මාස්ක් කරලා වැඩක් නැහැ. ඉතින් අපි ගෙනාපු විදියටම ඒ තැන්වල බඩු ටික තිබ්බා. ඉතින් අපි ඔයගලන්ට නිකන් පෙන්නන්නම් මොනවද කියලා. ඉතින් මේ විදියට තමයි තියෙන්නේ. ඔක්කොම ගෙනාවු බෑග් බෑග් පිටින් තියෙනවා. මං අලුත් ලගේජ් එකකුත් ගත්තා. ඒක හරිම කියුට්. ඉතින් මේක ගත්තේ ග්‍රීන් හවුස් එකේ. ඉතින් ඒගොල්ලන්ගේ තොෆර්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි බඩු ගත්ත තැන් ගැන කිව්වොතින් අපි වෙනම ෂොපින් බ්ලොග් කරන්න වැඩිපුර කැමති නැහැ. මොකද මේ ඒගොල්ලන් ඊට පස්සේ අපිට පර්මිෂන් ගන්න වෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා. ඉතින් ඒක නිසා මේ අපි නිකන් කියන්නම් ගොඩක් ඩිස්කවුන්ට් අපිට හම්බුණා. ග්‍රීන් හවුස් එකේ තිබ්බා, ඩේ ටු ඩේ එකේ තිබ්බා. තව අල්නාදා ගිෆ්ට් සෙන්ටර් කියලා එකක් තියෙනවා. ඒකෙත් අපි එක එක බඩු ගත්තා. නයිට් ටු නයිට් එකනුත් අපි ගත්තා. ඉතින් ඔය වගේ තැන්වලින් තමයි අපි මේ සැරේ බඩු ගත්තේ. මේ තියෙන එම්බසි කාගෝ එකෙන් අපිට එවපු බොක්ස් එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති බොක්ස් එක ටිකක් ලොකුයි. මේ තියෙන ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක. අපි ඉතින් මේක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් දාන්නම්. එතකොට ඔයගලන්ට ඒගොල්ලන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ටෝල් ෆ්‍රී නම්බර් එකක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගලන්ට ෆ්‍රී කතා කරන්නත් පුළුවන් ඒගොල්ලන්ට.
ඉතින් මේ විදිහට තමයි බොක්ස් එක හෙට අපි පැක් කරද්දිත් ඔයගලන්ට පෙන්නන්නම් මොන විදිහටද වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ බඩු ටික තියෙන්නේ. ඉතින් හෙට අපි පැක් කරද්දි ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේවා පැක් වෙන්නේ කියලා. තව අයිටම්ස් තියෙනවා අපිට ඇඩ් වෙන්න. මොකද අද හවසටත් අපි ෂොපින් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා අපි අන්තිම ලොක් එකත් ඔයගලන්ට පෙන්නන්නම් පැක් කරද්දි මොන වගේද. ඉතින් ඔය විදිහට තමයි අපි ගත්ත බඩු ටික තියෙන්නේ. ඉතින් අදත් අපි ෂොපින් කරන්න හිතාගෙන ඉන්නවා. හෙට තමයි ඉතින් අපි මේවා පල්ලෙහාට ගිහිල්ලා පැක් කරන්න. අපි එතකොටත් ඔයගලන්ට පෙන්නන්න නේද මුදිත? අපි ගොඩක් බිසි වෙන්නේ හෙට දවස තමයි. අපි පුළුවන් විදිහට ඔයගොල්ලන්ට ඒකේ වීඩියෝ කරලා අපි මේකට වීඩියෝස් ටික දාන්න. ඔව්. ඉතින් එහෙනම් අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. ඔව් ඉතින් යාළුවනේ අද ඊරිදා. ඉතින් අපි ඊයේ කිව්වා වගේම අද අපි අපේ කාගෝ එක රෙඩි කරන්නයි හදන්නේ. ඉතින් මේගොල්ලන්ට කියන්න බැරි වුණානේ අපිට වෙච්ච වැඩේ. මුදිත කියන්නක බලන්න. ඔව් අපිට පොඩි කරදරයක් වුණා. මොකද අපි ගෙනාපු බොක්ස් එක ඔක්කොල දැක්කනේ. ඒ බොක්ස් එක අපි බඩු පටවනකොට තේරුණා ඒකට අපේ තියෙන බඩු දාන්න බෑ කියලා. ඔව් ඉතින් ඊයේ අපි නිකන් ඒ බොක්ස් එක මෙතන තියලා අපි ඒ කියන්නේ මොකුත් සෙලෝ ටේප් මොකුත් ගහන්නේ නැතුව නිකන් තියලා අපිට තියෙන බඩු ටික ඔක්කොම දාලා බැලුවා. දාලා බැලුවම අපිට තේරුණා ඒ තියෙන ඉඩ ප්‍රමාණය අපිට මදි කියලා. ඉතින් එවලේ අපි කරේ අපි කාගෝ එකට කතා කරා. කතා කරලා කිව්වා අපි ගෙන්නපු එකේ ඉඩ අපිට මදි කියලා. ඊට පස්සේ ඒගොල්ලන් ඇහුවා එහෙනම් ඔයගලන්ට මොනවද තව මොන බොක්සර්ස් එක චේන්ජ් කරන්න ඕනේද කියලා. ඊට පස්සේ ඉතින් අපි ඊට වඩා පොඩි සයිස් එකේ බොක්සර්ස් දෙකක් ගත්තා. ඉතින් අපි මුලින්ම ගත්තේ කාටන් බොක්ස් වල ලොකුම එක. ඉතින් අපි කරේ ඊට වඩා දෙවනි සයිස් එකෙන් බොක්සර්ස් දෙකක් ගත්තා. ඉතින් අපි හිතුවා අපිට ඒක ඇති වෙයි කියලා. ඉතින් ඒගොල්ලන්ට කෝල් කළා කිව්වට පස්සේ ඒගොල්ලන් අද උදේම අපිට බොක්සර්ස් දෙක ගෙනත් දුන්නා නේද මුදිත? ඔව් අපිට කිව්ව ගමන් ගෙන දුන්න. මොකද කිසි ප්‍රශ්නයක් වුණා ගෙන දෙන්න බෑ කිව්වේ නෑ. රිටර්න් කරන්න බෑ කිව්වේ නෑ. ඒකොල්ලෝ අපි කිව්වට පස්සේ අපිට මේකට බලු ටික දාන්න බෑ කියලා. ඊට පස්සේ අපි කිව්වා අපිට ඊළඟ ඔප්ෂන් එක ඒ කියන්නේ ඊට පස්සේ ඔප්ෂන් එකෙන් පොඩි බොක්ස් එකෙන් බොක්සස් දෙකක් ඕන කියලා. ඒකොල්ලෝ කිව්වා හරි මල්ලි ගෙන දෙන්න කිසි ප්‍රශ්නයක් නෑ කියලා. ඔව්. ඉතින් ඒගොල්ලන්ගේ සර්විස් එක නම් ඇත්තටම හොඳයි. ඉතින් අපි මේ ෆස්ට් ටයිම් නෙමේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්නේ. ඉතින් ඔයිට කලිනුත් අපි 3 ටයිම්ස් විතර ඒගොල්ලොත් එක්ක බඩු යවලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි කොහොමද දන්නවා ඒගොල්ලන් කියන වෙලාවට හැමදේම කරලා දෙනවා කියලා. ඉතින් කිසිම කරදරයක් නැතුව අපිට ඒ දේවල් කරගන්න පුළුවන් වුණා. අපි එහෙනම් අද ඔයගලන්ට පෙන්නන්නම් අපි අර බොක්සස් දෙකට කොහොමද දාන්නේ කියලා. ඉතින් ඔයගලන්ට බලාගන්න පුළුවන් ඒ බොක්සස් දෙකත් අපිට ඇති වෙයිද දන්නේ නැහැ. එහෙම වුණත් ඒගොල්ලන් කිව්වා අපිට තව කඩෙන් වෙනම බොක්ස් එකක් අරගෙන ඉතුරු වෙන බඩු ටික හදන්න කියලා. ඉතින් අපි අන්තිමේදී බලමු අපිට මේ බොක්සස් දෙක ඇති වෙයිද නැත්නම් අපිට තව වෙනම බොක්ස් එකක් හදන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔයගොල්ලොත් ලංකාවට බඩු යවන්නේ ඉන්නවා නම් ඔයගලන්ට කන්ටැක්ට් කරගන්න පුළුවන් එම්බසි කාගෝ. ඉතින් ඒගොල්ලන් ඇත්තටම හොඳ සර්විස් එකක් දෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔව් ඉතින් දැන් අපි අපේ වැඩේ කරන්න පටන් ගත්තා. ඉතින් අපි බැලුවේ මුලින්ම අපි දැන් එක සයිස් බොක්සස් දෙකක් ගෙන්න ගත්තනේ. ඉතින් අපි එක බොක්ස් එකක් දැන් රෙඩි කරගන්නයි හදන්නේ. ඉතින් මුලින්ම ඔයගලන් කරන්න ඕනේ බොක්ස් එකේ යට හොඳට බොක්ස් එක තියෙන විදියට නවලා ඊට පස්සේ හොඳට සෙලෝ ටේප් ගහන්න ඕනේ. ඉතින් හැමතැනකම සෙලෝ ටේප් ගහලා හොඳට ශක්තිමත් විදියට බොක්ස් එකේ යට හරිය හදාගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි දැන් මේ කරන්නේ. ඉතින් බලන්නකෝ අපේ පළවෙනි බොක්ස් එක මේ වෙද්දිත් පිරිලා ඉවර වෙන්න හදන්නේ. මොකද අපේ එක ලගේජ් එකක් තිබ්බයි. ඉතින් මං අලුත් ලගේජ් එකක් ගත්ත නිසා ඒ ලගේජ් එක අපිට ගෙනියන්න වැඩි නිසා ඒකත් අපි බොක්ස් එකට දැම්මා. ඊට පස්සේ තව ඉලෙක්ට්‍රික් අයිටම්ස් වගේක් තිබ්බා අපි ගත්ත. ඒ බොක්සස් ටිකත් මේකට පෙරවුවට පස්සේ මේ බොක්ස් එකෙන් තුන් කාලක්ම වගේ ඉවරයි. ඉතින් අපි බලමු තව ඔය ඉඩ තියෙන පොඩි පොඩි තැන්වලට අපිට එක එක ඒවා දාන්න පුළුවන්. ඉතින් අපි ෆයිනල් ලුක් එකත් ඔයගලන්ට පෙන්න නන්න. ඊට පස්සේ පොඩියට ඉඩ තියෙන හැම තැනකම අපි ගත්ත කෑම වර්ග එහෙම දැම්මා. ඊට අමතරව තව පොඩි පොඩි අයිටම්ස් ඔය පැස්ටා පැකට් ඒ වගේ දේවල් අපි අසින් අසින් ගැහුවා. මොකද අපිට දැන් බයයි අපිට දෙවෙනි බොක්ස් එකක් මදි වෙයිද කියලා. ඉතින් ඊළඟට අපි දෙවෙනි බොක්ස් එකත් අර විදියටම යට හොඳට සෙලෝ ටේප් ගහලා අලවගෙන දැන් අපි ඒකටත් බඩු ටික පුරවන්න තමයි හදන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අපි මොනවද දාන්නේ කියලා.
ඉතින් ඔගලන්ට පේනව ඇතින දෙවැනි බොක්ස් එකෙත් භාගකට වඩා මේ වෙද්දි පිරිල ඉවරයි. ඉතින් දැන්නම් අපිට පොඩි බයක් දැනෙනවා මේ බොක්ස් එකත් මදි වෙයිද කියලා. ඉතින් අපි අන්තිම වෙනකම්ම බලමු. තාමත් අතරින් පතර ඉඩ තියෙනවා. ඉතින් අපිට තව ගොඩක් බඩු දාන්න පුළුවන්. අපි බලමු අවසානයේ මොකක් වෙයිද කියලා. පොඩ්ඩක් කරන්නේ මේ අලුත් ඒවා ඉන්නවද මේවා අපේ ගෙන්න තියෙන්නේ. ඉතින් දැන් ඕගලන්ට පේනව ඇති දෙවැනි බොක්ස් එකත් තනිකරම වගේ ෆිල් වෙලා ඉවරයි. ඉතින් ඔච්චරයි අපිට බඩු දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි ඔක්කොම බඩු ටික දාලා ඉවරයි. ඉතින් බොක්ස් එක වහගන්න ටිකක් අමාරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මැද හිඩසක් වෙනවට කාඩ්බෝඩ් කෑල්ලක් දැම්මා. දාලා ඉවර වෙලා දැන් ඉතින් අපි සෙලෝ ටේප් ගහලා බොක්ස් එක හොඳටම පැක් කරලා ඉවර කරන්න තමයි හදන්නේ මේ. ඔව් ඉතින් මේ බොක්ස් දෙකට අමතරව අපි තව ටයිල් වගේකුත් ලංකාවට එවන්න ගත්තා. ඉතින් අපි ඒ ටයිල් ගත්තේ සාජ පැත්තේ වෙනම තියෙනවා ටයිල් තියෙන පැත්තක්. ඉතින් ඒ පැත්තට ගිහිල්ලා අඩු ගානට අපිට ටයිල්ස් හම්බුණා. ඊට පස්සේ ටයිල් ගත්ත ෂොප් එකෙන්ම ඩිරෙක්ට්ලි එම්බසි කාගෝ එකට ඒ ටයිල් ටික ඩෙලිවර් කරා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන් ඒ ප්‍රමාණය හරියට මැනලා ඉවර වෙලා ඊට පස්සේ අපේ දැන් මේ බොක්ස් දෙක කලෙක්ට් කරගන්න එද්දිම ඒ බිල් එකත් අරගෙන ආවා. ඉතින් අපිට පේ කරන්න විතරයි තිබ්බේ. ඒකත් හරිම ලේසි. ඉතින් අපි අපේ කාගෝ දෙක ආපු දවසටත් ඕගලන්ට වෙනම පෙන්නන්නම් කොහොමද ඒවා තිබ්බේ, මොකුත් වෙලා තිබ්බේ නැද්ද. මොකද කලින් අපි ගෙන්නපු කාගෝවල නම් කිසිම අවුලක් තිබ්බේ නැහැ. ඉතින් මේසරේ ටයිල් ගෙන්න නිසා අපි බලමු ඒක කොහොමද තියෙන්නේ කියලා. අපි ඕගලන්ට වීඩියෝ එකක් හරි ෂෝට් එකක් හරි අනිවාර්යෙන්ම දාන්නම් කොහොමද ඒවා ලංකාවට එද්දි තිබ්බේ කියලා. ඔව් ඉතින් හවස් වෙනකම් අපි බොක්සර්ස් දෙක පැක් කරා. ඉතින් දැන් තමයි පැක් කරලා ඉවර වුණේ. ඉතින් අපි හිතුවා අපිට මදි වෙයි කියලා නේද මුදිට. ඔව් අපි ඇත්තටම බයෙන් බයෙන් වගේ තමයි පැක් කරේ. ඊට පස්සේ අපිට අන්තිමටම පුළුවන් වුණා අපිට ඕනම් බලු ටික දාලා එතන සෙලෝ ටේප් ගහලා පැක් කරගන්න. දැන් ඔයකොල්ලෝ කලින් දැක්ක විදිහටම තමයි ඔක්කොම පැක් කරලා ඉවරනේ. පොඩ්ඩක් විතර සාමාන්‍යයෙන් උඩට වගේ පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. අපි ඉතින් ඒ ටික හොඳට පැක් කරා. ඉතින් ඔයගොල්ලොත් ලංකාවට යවනවා නම් අනිවාර්යෙන් හොඳට හැමතැනම සෙලෝ ටේප් ගන්න. ඉතින් අපි ගැහුවා වගේ එතකොට බොක්ස් එක ගොඩක් ආරක්ෂිතව ඔයගලන්ට යවා ගන්න පුළුවන්. ඉතින් අදට මේ බ්ලොග් එක අපි මෙතනින් නවත්තන්නයි හිතුවේ. ඉතින් ඔයගොල්ලොත් ලංකාවට බඩු යවන්න ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් එම්බසි කාගෝව කන්ටැක්ට් කරගන්න. අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර් එක දාන්නම්. ඉතින් එහෙනම් අදට අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා නේද මුදිත. ඔව් ඒ වගේම තමයි මතක තෝ අපේ YouTube channel එක subscribe කරන්න. channel එක නම තමයි life with chatu and mudi. ඒ වගේම තමයි නෝකලට අපිව contact කරගන්න පුළුවන් Facebook එකෙන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට inbox message එකක් දාන්න. අපි ඒවට අනිවාර්යයෙන්ම reply කරනවා. ඔව් ඉතින් එහෙනම් ඉස්සරහටත් ඔයගලන්ට වැදගත් වෙන වීඩියෝ අරගෙන එන බලාපොරොත්තුෙන් අදට අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගලන් හැමෝටම සුබදායක සතියක්. bye.